අයිබුවන් මෙම වැඩසටහනේ මම දැන් කතා කරන්න කැමති දරුවන්ට ඉතා සුලභව හැදෙන තත්ත්වයක් උදරය ආශ්‍රිතව දැඩි උදරයේ වේදනාවක් සමග ඒගොල්ලෝ අපි වෛද්‍යවරුන්ට පැමිණෙන්නේ appendicitis එහෙම නැත්නම් උණ්ඩුක පුච්චේ ප්‍රදාහයේ තත්ත්වය. ඉතින් මේ appendicitis කියන තත්ත්වය ඕනම කෙනෙක් ඕනම දෙමව්පියෙක් දන්න තත්ත්වයක්. මොකද අනිවාර්යයෙන්ම ඕනම පවුලක එක්කෙනෙක් දෙන්නෙක් මෙම තත්ත්වයෙන් එක්කෝ ළමයෙක් හැටියට එහෙම නැත්නම් වැඩිහිටියෙක් හැටියට මෙම තත්ත්වයට මුහුණ දීලා තියෙනවා. ඉතින් ළමයින් හැටියට මේ තත්ත්වය ගැන මම වැඩිගෙන කතා කරන්න හේතුුනේ හිතුවේ මේක ළමයින්ට ගොඩක් සුලබයි. ළමයින් කිව්වට ගොඩක් පොඩිම බබාලට නෙවෙයි අපි සාමාන්‍යයෙන් අවුරුදු ඉස්කෝලේ යන වයසේ ළමයින්ට මෙම තත්ත්වය දක්නට ලැබෙනවා අවුරුදු 5න් උඩ වගේ. ඉතින් මෙතෙන්දී ඉතින් බඩේ කැක්කුමක් උදරාබාධයක් හැදුනහම දෙමව්පියන්ගේ ඔළුවට එන පළවෙනිම ප්‍රශ්නයක් තමයි මේ මගේ දරුවාට හැදිලා තියෙන appendicitis කියන තත්ත්වයද. ඉතින් එතෙන්දී මම කාරණා කීපයක් කියන්නම්. appendicitis කියන තත්ත්වය සාමාන්‍යයෙන් ටිකක් තදබල බඩේ කැක්කුමක්. ඒක ගොඩාක් ඉවස ගන්න බැරි තරම් කැක්කුමක්. ගොඩක් වෙලාවට ළමයින්ට ඒත් එක්ක කට අපිරියයි වමනේට එනවා. සහ ඒ කැක්කුම හැදුනට පස්සේ දිගටම බබා ඇඳට වෙලා ඉන්නවා. මේකට ගොඩක්ම සුලභම වෙන බඩේ කැක්කුමක් තමයි බඩ අජීර්ණය සඳහා ඒත් එක්ක එන බඩේ කැක්කුම. අපි එකට කියනවා ඉන්ටෙස්ටයිනල් කොලික්ස් කියලා. ඒ වගේ තත්ත්වවලදීත් බබාලට ගොඩක් තද බඩේ කැක්කුම් හැදෙනවා. නමුත් එතෙන්දී ඒ හැදෙන කැක්කුම පැයක් දෙකක් නැත්නම් මිනිත්තු 30ක් විතර තිබිලා සම්පූර්ණයෙන් අඩු වෙනවා. නමුත් appendicitis වල මේ කැක්කුම ආරම්භය මෙහෙමයි. එන්න එන්න කැක්කුම වැඩිවීමත් සමග බබා එන්න එන්න මැදට වෙලා කන්නත් කැමති නැහැ. ඒ වගේ තත්ත්වයක තමයි ඉන්නේ. එතකොට දවසක් දෙකක් විතර යනකොට තත්ත්වය එන්න එන්න උත්සන්න වෙනවා. එතකොට වෛද්‍යවරයෙකු විදියට අපි ගාවට ඒ වගේ වෙලාවක බබෙක් ගෙනාව අපි කරන්නේ ඉස්සලා මම්මගෙන් විස්තර අහලා බබා පරීක්ෂා කරලා බලනවා. එතකොට ඊළඟට දෙමාපිය වහන එකක් තමයි අපි මේකට මොකද්ද කරන්න ඕනේ ටෙස්ට් එක. මොන වගේ විදියකින්ද මේක හොයාගන්නේ. ඉතින් appendicitis කියන තත්ත්වයත් අනිවාර්යයෙන්ම ක්ලිනිකල් ඩයග්නෝසිස්. ඒ කියන්නේ වෛද්‍යවරයාගේ අත්දැකීම් මත එයාගේ රෝග විනිශ්චය බබාව පරීක්ෂා කිරීමෙන් එළඹෙන නිගමනයක් නිසා මේක විශේෂ ස්කෑන් පරීක්ෂණයකින් හොයාගන්න අසනීපයක් නෙවෙයි. අපි ගොඩක් දුරට මේ බබාගේ විස්තර අහලා බබාව පරීක්ෂා කරාට පස්සේ බොහොම සරල ලේ පරීක්ෂණ එකක් හෝ දෙකක් ඉල්ලනවා. ඒකින් අපි බලනවා එයාට ඇඟේ ඇතුලේ ප්‍රදාහ තත්ත්වයක් තියෙනවද කියලා. ඉතින් ඒ දෙකයි අර එයාගේ අපි වෛද්‍යවරයා වෙන විත පැමිණිනකොට තියෙන රෝග ලක්ෂණයි අනුව අපි ගොඩක් දුරට රෝග විනිශ්චය කරනවා මේක appendicitis නැද්ද කියලා. කලාතුරකින් අපිට අමාරු අවස්ථාවක් රෝගය විනිශ්චයකට එන්න පැමිණිනොතින් අපි අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් කියන පරීක්ෂණයට යොමු වෙනවා. නමුත් ඒ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් කියන පරීක්ෂාවෙන් 100%ක් appendicitis තත්ත්වේ හොයාගන්න බෑ. ඒක වැදගත්. දෙවැනියට මේ appendicitis කියන තත්ත්වය ආවොතින් මොකද්ද කෙල යුත්තේ? ඉතින් අනිවාර්යයෙන්ම appendicitis කියන තත්ත්වය ඩයග්නෝස් එන්නත රෝග විනිශ්චය කළොතින් එතෙන්දි ප්‍රතිකාරය සැත්කමක්. කුඩා දරුවන්ගේ appendicitis කියන අසනීපයට සැත්කම අපි බොහෝ දුරට සිදු කරන්නේ ලැපරොස්කොපි කියන උපකරණේ මාර්ගයෙන්. ඒ කියන්නේ කී හෝල් නැති පොඩි බඩ ඇතුළට චූටි කැමරාවක් දාලා ඒ මාර්ගයෙන් තමයි අපි ගොඩාක් වෙලාවට කුඩා දරුවන්ගේ appendicectomy නැත්නම් උණ්ඩුක පුච්චය අයින් කිරීමේ ඔපරේෂන් එක සැත්කම සිදු කරන්නේ. එතෙන්දී ළමයා අනිවාර්යයෙන්ම සිහි නැති කරලා ඒ පරීක්ෂණය ශල්‍යාගාරයක් තුළ සිදු කරන්නේ. ඊට අමතරව සාම්ප්‍රදායික විදියට ටිකක් දිග කැපුමක් දාලා ඔපරේෂන් එක සිදු කරන වෙලාවල තියෙනවා අපිට අවශ්‍ය උපකරණ නැති වෙලාවකදී. එහෙම නැත්නම් ඒක ගොඩක් සංකූලතා එක්ක පැමිණිච්ච වෙලාවකදී ඒ වගේ වෙලාවකදී මේ අවස්ථාවේදී ඒ විදියටත් ඔපරේෂන් එක කරන වෙලාවක් තියෙනවා. ඉතින් ඊළඟට මේ appendicitis කියන තත්ත්වය අපිට ගොඩක්ම දකින්න තියෙන දෙයක් තමයි appendicitis තත්ත්වය හැදිලා ගියාම ඒකට ඇන්ටිබයොටික්ස් හරි ඒ වගේ බෙහෙත් කීපයක් ළමයාට දුන්නට පස්සේ ඒ තත්ත්වය ටිකක් යට යනවා. සම්පූර්ණයෙන් සුව වෙන්නේ නැහැ. තිබිච්චර දැඩි වේදනා ගතිය අඩු වෙනවා. ඒ වගේ දවසක් දෙකක් ඇන්ටිබයොටික්ස් නැත්නම් ප්‍රතිජීවක ඖෂධ දුන්නට පස්සේ ඒ තත්ත්වය ටිකක් හොයාගන්න අමාරු වෙනවා.
ඒ වගේ වෙලාවට ටිකක් සංකූලතා එක ළමයි අපිට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ සැත්කමක් නොකරොත් මේ තත්ත්වයට සමහර වෙලාවට මේ කැපෙන්දු පුච්චේ කියන එක බඩ ඇතුලේ පුපුරන අවස්ථා තියෙනවා. එහෙම නැත්තම් මේ කැක්කුම එන්න එන්න වැඩි වෙලා ගොඩක් අමාරු වෙන අවස්ථා තියෙනවා. එහෙමත්ම නැත්තම් තමන්ගේ ඇඟේම තියෙන ප්‍රතිශක්ති පද්ධතිය මාර්ගයෙන් මේ ඇපෙන්ඩික්ස් කියන එක තව දුරටත් වැඩි නොවී ආරක්ෂා කරගන්න ඇඟ ඇතුළෙම හැදෙන විදියකුත් තියෙනවා. ඉතින් ඔය අපි සාමාන්‍යයෙන් සැත්කමකට භාජනය කරන්නේ ඇපෙන්ඩිසයිටිස් හැදිලා මුල්ම දින කීපේදී එන ළමයෙක්. ගොඩක් පරක් වෙලා දින 5 6 7ක් වගේ මිහිල පරක් වෙලා આવතින් අපි ඒ අවස්ථාවේදී නම් ප්‍රතිජීවක ඖෂධ දීලා ඒ තත්ත්වේ මැඩ පවත්වලා දෙවෙනි අධිරක් හැටියට තමයි ඔපරේෂන් එකක් සිදු කරන්නේ. බොහොම ස්තුතියි.